ලබනව සංගරත්නයේ ගුණයන්ගෙන හිතන්නේ විමතුනේ සංගරත්නයේ ගුණයන්ගේ මුල්ම ගුණය මොකද්ද සුපටිපන්න ගුණය මුතින් තේරුම් ගන්න බුදුරජාණන් වහන්සේ සංඝයා හැටියට දකින්න කියන්නේ විමතුනේ මේ ශ්‍රේෂ්ඨ ගුණ හතර සංඝයාගේ සුපටිපන්න ගුණය උජුපටිපන්න ගුණය ඥායපටිපන්න ගුණය සාමීචිපටිපන්න ගුණය මේ ගුණයන් හතරෙන් තොර සංඝයා දකින්නේ පාපින් නෙවෙයි මේ ගුණයන් හතරෙන් තොරව සංඝයා දැක්කොත් පින්වතුනි මම බොහොම විරුද්ධව කියනවා ඔබ තාම දෙවියන් කෙරෙහි සද්ධාව නම් ඇති කරගෙන නැහැ සංඝයා රහතන් වහන්සේ අනාගාමී සෝවාන් සකෘදාගාමී කියලා පින්වතුනි මේ ධර්මයට බාහිද දැකීම තුලින් සංඝයා දකින්න එපා පින්වතුනි මේක හරිම පීඩාවක් අපිටත් පීඩාවක් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සංඝයා සුපටිපන්නයි කියලා දකින්න උජුපටිපන්නයි කියලා දකින්න ඥායපටිපන්නයි සාමීචිපටිපන්නයි ඔච්චරයි අතීතයේ වැඩිහිටි සාරිපුත්ත මහ රහතන් වහන්සේ රහතන් වහන්සේ කියලා කතා කරේ නෑ කවුරු සංඝයා කියලා කතා කරේ අනාගාමී කියලා කතා කරේ නෑ සෝවාන් කියලා කතා කරේ නෑ සකෘදාගාමී කියලා කතා කරේ නෑ විමතුනේ මේ අද මිච්ඡා ධර්මයන් සමාජගත වෙලා තියෙන අසද්දාව නිසාම පින්නතුනි ඒ නිසා බලවත් මුළු සමස්ත සම්මා සම්බුද්ධ ශාසනයටම ඒ වගේම සමස්ත භික්ෂු සමාජයටම පින්වතුනි බලවත් විවේචන බලවත් චෝදනා බලවත් නිග්‍රහයන් සකස් වෙනවා ගිහි පැවිදි අය අතර බේදයන් නැති වෙනවා බලවත් ආකාරයෙන් අකුසල් වඩා ගන්නවා පින්වතුනි අනේ කරුණා කරලා මහා සංඝරත්නය මේ සෝවාන් සකෘදාගාමි අනාගාමි අරියත් බෙදීම් වලට යන්නේපා ඔබ සද්ධාමින් බැහැර වෙනවා ඕවා කතා කරන ඔබෙනි චෝදනා කරන ඔබෙනි නම් පටබඳින ඕනෑම කෙනෙක් ඔබට ඇවිල්ලා කවුරු හරි කිව්වොත් අහවල් හාමුදුරුවෝ සෝවාන් වෙච්ච හාමුදුරුවෝ කෙනෙක් කියලා ඔබ බය නැතුව කියන මහත්යෝ මහත්යා තාම සද්ධාව ප්‍රත්‍යති කරගත්ත කෙනෙක් නෙමෙයි කියලා මහත්යා සද්ධාව ඇති කරගෙන නැත්තම් මහත්යා කොහොමද අනුන්ගේ සෝවාන් ඵලයක් කියන්නේ විකතුනි ඔන්න ඇත්ත තත්ත්වේ මුතුමේ නිය සැබෑ සාසනයට එන්න සැබෑ සාසනයට එන්න සැබෑ සාසනයේ මෙන්න දුකට හේතුව තෘෂ්ණාව මෙන්න දුක නැති කිරීම මෙන්න දුක නැති කිරීමට මාර්ගය පින්වතුනි මෙහාට යන්න එපා මේ පින්කම සංවිධානය කරද්දී මේ සංවිධායක මහතුරුට මම කිව්වා මල් පාවිච්චි කරන්න එපා අවම මතෙන් පාවිච්චි කරන්න ඕනෙම නම් කියලා පාවඩ වලට මල් දාන්න එපා කිව්වා ඒත් පාවඩ වලට මල් පිළි දාලා තියෙනවා පින්වතුනි මේ වාට මම් පරි නැහැ ඒ නිසා කරුණා කරලා නිවැරදි වෙන්න කරුණා කළ සංඝයා සුපටිපන්න ගුණයෙන් දකින්න උජුපටිපන්න ගුණයෙන් දකින්න ඥායපටිපන්න ගුණයෙන් දකින්න සාමීචි පටිපන්න ගුණයෙන් දකින්න ඔබලාගේ මෝහය නිසා සංඝයාට බැනුම් අස්සන් එපා සංඝයාට බැනුම් අස්සන් එපා එන්නා සුපටිපන්න ගුණයෙන් දකින්න පින්වතුනි අප්‍රමාණ චෝදනාවන් සංඝ සමාජයට එල්ල වෙනවා කිසි වැරැද්දක් නොකර කිසි වැරැද්දක් නොකර චෝදනා එල්ල වෙන්නේ පින්වතුනි ගිහි පින්වතුන්ලාගේ සද්ධාවේ දුර්වලභාවයන් නිසාමයි ඒ නිසා මම මේ මොහොතේ විරුද්ධව කියනවා මම නැවත ධර්ම දේශනාවකට වඩින්නේ මේ මල් වලින් තොරව ධර්ම දේශනාව සූදානම් කළොත් පමණක්මයි මල් දාලා අනේ අපිට බැනුම් අස්සන්න නම් එපා පුතේ අපි බැනුම් අහද්දී බුදුරජාණන් වහන්සේමයි ඒ බැනුම් ඇසුවා වෙන්නේ මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනයමයි බැනුම් ඇසුවා වෙන්නේ ඒ නිසා සංඝයා සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත් ඔය අනවශ්‍ය නම් වලින් හඳුන්වන්න එපා කෙනෙක් උතුම් රහත් ඵලයට පත් වෙනාද උතුම් අධිගමයන්ට පත් වෙනාද කියලා දැකීමේ ඥාණය තියෙන්නේ ලෝතුරා බුදුරජාණන් වහන්සේට පමණක්මයි පින්වතනි අපි කෙසේද කියන්නේ කෙනෙක් රහත් වෙනා කියලා සකෘදාගාමි පින්වතාගේම ස්වභාවය බුදුරජාණන් වහන්සේ කියනවා අලු යට තියෙන ගින්දර වගේ කියලා ඒ කියන්නේ සකෘදාගාමි කෙනාටත් රහතන් වහන්සේ කෙනෙක් කියලා රැවටෙන්න පුළුවන් සකෘදාගාමි කෙනාටත් අනාගාමි කෙනෙක් කියලා රැවටෙන්න පුළුවන් සෝවාන් කෙනාට සකෘදාගාමි කෙනෙක් කියලා රැවටෙන්න පුළුවන්. එහෙනම් අපි කොහොමද පින්වතුනි මේ අධිගම විකාරී කරන්නේ? එසා උදෙන්ට යන්නේපා සංඝයා සුපටිපන්න ගුණයෙන් දකින්න. අනේ අපිට නිදහසේ ජීවත් වෙන්න ඕනේ මැරෙනකම්. මොකද
නිකං අපරාධය අපිටව චෝදනා කරනවා අපි නොකළ වරදකට පින්නතුනි මගේ ජීවිතේ මගේ වචනකින් මං කවදාවත් මගේ අධිගමයක් ගැන මං කියලා නැහැ මං සෝවාන්ක සකෘදාගාමිද අනාගාමිද අරියත් කියලා කියලා නැහැ සමහරු ඇවිල්ලා මට කියනවා ස්වාමීන් වහන්සේ ඔබ මේ ජීවිතේ සෝවාන් ඵලයට පත් වේවා කියලා සමහරු කියනවා මං කියනවා අනේ සාදු සාදු කියලා තව කෙනෙක් තම මොකක් හරි කියනවා ඒකටත් මං අනේ සාදු සාදු කියනවා නමුත් පින්වතුනි කරුණා කරලා සංඝයා සංඝයායි කියලා දකින්න කොහොමද ඔබ සංඝයා සංඝයායි කියලා දකින්නේ සංඝයා සුපටිපන්න ගුණයෙන් දකින්න මොකද සංඝයාගේ සුපටිපන්න ගුණය පින්වතුනි මේවා තේරුම් ගත්තොත් අපිට ශාසනය වරදීන්නේ නැහැ ශාසනය වරද්ද ගන්නෑ වරද්ද ගන්නදී ඒ සාංශාරික අකුසල් භික්ෂුවක් හැටියටත් ගිහි පින්වතෙක් හැටියටත් මම ශාසනය වරද්ද ගත්තේ නැහැ පින්වතුනි ඇයි ඒ බුදුරජාණන් වහන්සේට අදාළවයි ශාසනය ගත්තේ ඒ නිසා නිරතුරුවම ඔබ සංඝයා සුපටිපන්නයි කියලා දකින්න සුන්දර ධර්මයක් සංඝයාගේ සුපටිපන්න ගුණය කියන්නේ මොකද්ද සංඝයා කාමයන්ගේ නිසරු භාවය දැකලා සංඝයා සංසාර බය දැකලා සංසාර ගැඹුර සංසාර දුර දැකලා සංඝයා ගිහි ජීවිතය අතහැරලා පැවිදි ජීවිතේ දෙනවා පිටුතුනි මේක ලස්සනට විසඳ ගන්න මොකද සංඝයාගේ සුපටිපන්න ගුණය සංඝයා ගිහි ජීවිතේ කාමයන්ගේ නිසරු භාවය දැකලා සංසාර බය දැකලා ගිහි ජීවිතේ පරිබෝධ බව දැකලා මේ භවයේ ගැඹුරු භවයේ දුර දැකලා පැවිදි උපසම්පදාවට යාපත් වෙනවා ගිහි ජීවිතෙන් මිදලා ඔන්න සංඝයාගේ සුපටිපන්න ගුණය දැන් එහෙමනම් ඔබ කල්පනා කරන්නේ අනාගාමී ඵලයට පත්වෙච්ච උග්‍ර ගෘහපතිවරයා තුල සුපටිපන්න ගුණය තිබ්බද අනාගාමී ඵලයට පත්වෙච්ච වේදුකන්තකේ නන්ද මාතාව තුල සුපටිපන්න ගුණය තිබ්බද නෑ පින්වතුනි ඒගොල්ලෝ අනාගාමී ඵලයට පත් උනා තාම ගිහි ජීවිතේ තුලයි ඉන්නේ සුපටිපන්න ගුණය නැහැ එහෙනම් ඔබ හොඳින් තේරුම් ගන්න බුදුරජාණන් වහන්සේගේ පැනවීම වලට අදාළවයි අපි ධර්මයේ ජීවිතයට එකතු කරගන්න ඕනේ අනාගාමී ගිහි පින්වතාට වඩා ඔබේ පන්සලේ ඉන්න සාමණේර ස්වාමීන් වහන්සේ ශ්‍රේෂ්ඨයි පින්වතුනි බලන්න කොච්චර සුන්දර දෙන්න කියලා අනාගාමී ගිහි පින්වතාට වඩා ඔබේ පන්සලේ ඉන්න සාමණේර ස්වාමීන් වහන්සේ ශ්‍රේෂ්ඨයි අද දවසේ පැවිදි වුණ සාමණේර ස්වාමීන් වහන්සේට අනාගාමී උත්තමයා වන්දනා කරන්න ඕනේ ගිහි කෙනා පින්වතුනි එහෙනම් ඔබේ පන්සලේ ජීවත් වෙන සෑම උපසම්පදා භික්ෂූන් වහන්සේ නමක්ම සාමණේර ස්වාමින් වහන්සේ නමක්ම පින්වතුනි අනාගාමී උග්‍ර ගෘහපතිවරයා ශ්‍රේෂ්ඨයි අපි එතන හිතනවාද අපි පන්සලේ ඉන්න සාමණේර ස්වාමින් වහන්සේ අනාගාමී උග්‍ර ගෘහපතිවරයාට වඩා ශ්‍රේෂ්ඨයි කියලා හිතනවාද අපි පන්සලේ ඉන්න සාමණේර ස්වාමින් වහන්සේ විසාකා උපාසිකාවට වඩා ශ්‍රේෂ්ඨයි කියලා හිතනවාද එහෙම හිතන්නේ නැහැ පින්වතුනි එහෙම නොහිතුවත් අපිට මේ ශාසන අර්ථයන් ආරක්ෂා කරන්න බැහැ එනිසා ඔබ බුදුරජාණන් වහන්සේ පැන වූ තැන ඉන්න අනේ අපේ පන්සලේ ඉන්න පොඩි ස්වාමින් වහන්සේ සෙල්ලම් කරනවා hina වෙනවා දුවනවා පණිනවා ඒ නිසා කොහොමද එයා අනාගාමී කෙනෙකුට වඩා ශ්‍රේෂ්ඨ වෙන්නේ පින්වතුනි එහෙම හිතන්න කියලා බුදුරජාණන් වහන්සේ ඔබට පනවල නැහැ පින්වතුනි එහෙම හිතන්න කියලා බුදුරජාණන් වහන්සේ ඔබට පනවල නැහැ බුදුරජාණන් වහන්සේ ඔබට පනවල කියන්නේ සංඝයා සුපටිපන්නයි කියලා දකින්න සංඝයා සුපටිපන්නයි කියලා දැක්කොත් පමණයි අනාගාමී උත්තමයාටත් වඩා ඔබේ පන්සලේ ජීවත් වෙන සාමණේර ස්වාමින් වහන්සේ උපසම්පදා ස්වාමින් වහන්සේ ශ්‍රේෂ්ඨයි කියලා දැක්කොත් පමණක්මයි පින්වතුනි ඒ උතුම් මහා සංඝරත්නයේ සිව්පසේ උපස්ථානය කරලා පින් වඩලා ඒ පින විදර්ශනාවෙන් දැකලා ඔබට කවදා හරි දවසක සංඝයා කියන අර්ථයට එන්න පුළුවන් ගිහි පින්වතුනිලා තාම සංඝයා කියන අර්ථයට ඇවිල්ලා නැහැ බුදුරජාණන් වහන්සේ මේ සංඝයා කියන අර්ථයන් අපිට පනවන්නේ සංඝයා අපිට සුපටිපන්න ගුණයෙන් දකින්න කියන්නේ සංඝයා අපිට උජුපටි ඥායපටිපන්න සාමිච්චි පටිපන්න ගුණයෙන් දකින්න කියන්නේ පින්වතුනි සංඝයා උපයෝගී කරගෙන
අපි සංඝයා කියලා දැනට ඉන්න සංඝයා උපයෝගී පින්වත් ඔබ සංඝයා කියලා දැනට ඉන්න දිගනේ බුදුරජාණන් වහන්සේ එවැනි සුන්දර මාර්ගයක් පෙන්වන්නේ අපි මොකද කරන්නේ අවලා සෝවාන්ද අවලා සකෘදාගාමීද අවලා අනාගාමීද අවලා උඩින් යනවද පා වෙලා යනවද අනුන්ගේ හිත් දකින්නවද මුතුනේ මේව පණවන්නේ නැහැ අපි මේ අනවශ්‍ය දේවල් හිතාගෙන ගිය නිසාමයි මෙච්චර කාලයක් සම්මා සම්බුද්ධ ශාසන අහිමි කරගත්තේ බුදුරජාණන් වහන්සේ ඔබට පණවලා තියන්නේ සංඝයා සුපටිපන්න ගුණයෙන් දකින්න සංඝයාගේ වැඩි දියෙන්න පුළුවන් සංඝයා වැඩි අකලේ අද විතරක් නෙමෙයි පින්මතුනේ බුදුරජාණන් වහන්සේ පණවපු විනය කාරණා 220 ම පණවන්නේ බුදුරජාණන් වහන්සේ ජීවමානව සිටින්නේ ප්‍රථම සතර පරාජිකා හතරම සිද්ධ වෙන්නේ බුදුරජාණන් වහන්සේ ජීවමාන වෙද්දී සතර පරාජිකා කියන්නේ වික්ෂුප්තිය නැති වෙනවා උපසම්පදාව අහිමි වෙනවා සතර පරාජිකාවට පත් වුණොත් උපසම්පදාව අහිමි කරටිය වැඩිච්ච පොල් ගහක් වගේ ආයිම ශාසනයට අයිති නෑ මුතුනි මේ සතර පරාජිකා හතරම සිද්ධ වෙන්නේ බුදුරජාණන් වහන්සේ ජීවමාන වෙද්දී සංඝාදිශේෂ සියල්ලම සිද්ධ වෙන්නේ බුදුරජාණන් වහන්සේ ජීවමාන වෙද්දී මේ විනය කාරණා 220 ම පණවන්නේ වැරදි කළා වූ භික්ෂුන් වහන්සේලා නිසාමයි ඒ නිසා පින්වතුනි සංඝ සමාජයේ වැරදි බුදුරජාණන් වහන්සේ ජීවමානව සිටියේ තිබ්බා දේවදත්ත හාමුදුරුව ස්වාමින් වහන්සේලා 500 නමක් කඩාගෙන යනවා බුදුරජාණන් වහන්සේ ජීවමාන වෙද්දී අර තව එක ප්‍රදේශක ස්වාමින් වහන්සේලා හිටියා ඒගොල්ලෝ නිය රතු කරනවා තොල් රතු කරනවා කොණ්ඩේ වවනවා පාට පාට සිවුරු දානවා පාට පාට සෙරෙප්පු දානවා මගුල් ජෝඩු කරනවා පෙම්මසුන් මෙහා මෙහා අරන් යනවා මල් වවනවා එළවලු පළතුරු වවනවා මේ බුදුරජාණන් වහන්සේට පාලනය කරන්න පුළුවන් කමක් ලැබුණේ නැහැ විනය පැනෙව්වත් අධිකරණ පැනෙව්වත් ඒ අය හික්මුනේ නැහැ පින්වතුනි එනම් ශාසනයේ ස්වභාවය කවදත් එකයි අද කියලා වෙනසක් නැහැ විනය කාරණා 220 ම පණවන්නේ බුදුරජාණන් වහන්සේ ජීවමානව සිටියදීමයි පින්වතුනි කළා වූ වැරදි නිසා ඒ නිසා ශාසනය එදා වගේම අදත් තියෙනවා තේරුණා ඒ නිසා නිරතුරුවම අපි උත්සාහ ගන්න ඕනේ ශාසනයේ වැරදි හොයන්න නෙමෙයි සංඝයාගේ වැරදි හොයන්න නෙමෙයි සංඝයා සුපටිපන්නයි කියලා දකින්න සංඝයා උජුපටිපන්නයි කියලා දකින්න සංඝයා ඥායපටිපන්නයි සාමිච්චිපටිපන්නයි කියලා දකින්න දැකලා පින්වතුනි සංඝයාට උපස්ථානය කරන්න සිව්පසේන උපස්ථානය කරලා අනේ දෙයි හාමුදුරනේ ඔබ සංඝයා කියන අර්ථයට එන්න මට සංඝයා කියන අර්ථයට එන්න පුළුවන් වුණා නමුත් ඔබට තාම සංඝයා කියන අර්ථයට එන්න බැරි වෙලා තියෙන්නේ සංගයා සුපටිපන්න ගුණයෙන් දැකලා නැහැ සංගයා උජුපටිපන්න ගුණයෙන් දැකලා නැහැ සංගයා ඥායපටිපන්න ගුණයෙන් සාමිච්චිපටිපන්න ගුණයෙන් දැකලා නැහැ මුතුනි පුහුණු වෙන්න බුදුරජාණන් වහන්සේ මේ සංගයාගේ ගුණ පණවන්නේ අපිට ඒ ගුණ තුලින් අපි සංගයා කියන තැනට ඉන්න එහෙනම් දැන් ඔබේ පන්සලේ සාමණේර ස්වාමින් වහන්සේ උපසම්පදා භික්ෂුව තුලින් ඔබ අනාගාමී ගිහි උත්තමයෙකුට වඩා ශ්‍රේෂ්ඨ සුපටිපන්න ගුණය දැක්ක පින්වතුනි සුපටිපන්න ගුණය ඊළඟට ඇති වෙන්නේ මොකද්ද උජුපටිපන්න ගුණය මොකද්ද උජුපටිපන්න ගුණය කියන්නේ එයා ඍජු මාර්ගය තුල ගමන් කරනවා මොකද්ද ඍජු මාර්ගය පින්වතුනි දුකෙන් මිදීමේ ඍජු මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගය පින්වතුනි ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් තොර මාර්ගයක් නැහැ එනිසා දුක දැක්ක ඒ ස්වාමීන් වහන්සේ ඍජු මාර්ගය වෙන ආරියෂ්ටාංගික මාර්ගයේ ගමන් කරනවා අන්න සංඝයාගේ උජුපටිපන්න ගුණය උජුපටිපන්න ගුණය තුලින් සංඝයාගේ ඥායපටිපන්න ගුණය ඇති වෙනවා මොකද සංඝයාගේ ඥායපටිපන්න ගුණය කියන්නේ එමෙතුනේ සංඝයා ආරියෂ්ටාංගික මාර්ගය තුල ගමන් කරලා සම්මා සමාධිමත් හිතක් ඇති කරගන්නවා ඒ සම්මා සමාධිමත් හිතෙන් පින්වතුනි යා චතුූපපාත ඥාන పూర్වේ නිවාසානුසති ඥාන දිව්‍ය සෝත දිව්‍ය චක්කු ඇති කරගන්න ලෞකික ඥාන ලෝකෝත්තර ඥාන සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත් ඥානයන් ඇති කරගන්නවා මේ ලෞකික ඥානයන් බුදුරජාණන් වහන්සේ වර්ණනා කරන්නේ ඒකත් තේරුම් ගන්න ඕනේ ඒ සංඝයාගේ
ඥාය පටිපන්න ගුණය. සුපටිපන්න ගුණයෙන් උජපටිපන්න ගුණය ඇති වුණා. උජපටිපන්න ගුණයෙන් ඥාය පටිපන්න ගුණය ඇති වුණා. ඥාය පටිපන්න ගුණයෙන් සාමීච පටිපන්න ගුණය ඇති වෙනවා. මොකද පින්වතුනි සාමීච පටිපන්න ගුණය සංඝයා සීලය තුල ශක්තිමත් වෙලා සීලේ ආනිසංස ලෝකයාට දේශනා කරනවා. සංඝයා ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල ශක්තිමත් වෙලා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ලෝකයාට දේශනා කරනවා. පින්වතුනි දැන් භික්ෂුවක් හැටියට මම මේ මොකද්ද කරන්නේ? සාමීචි පටිපන්න ගුණය. මේ සාමීචි පටිපන්න ගුණය ඥාය පටිපන්න ගුණය, උජු පටිපන්න ගුණය, සුපටිපන්න ගුණය පෝෂණය වෙලායි තියෙන්නේ පින්වතුනි. ඒ නිසා නිරතුරුවම මෙන්න මේ ශ්‍රේෂ්ඨ ගුණයන් හතර තියෙන නිසා මේ සංඝ සමාජය මේ ලෝකජය මේ ලෝක ධාතුවේ ශ්‍රේෂ්ඨම පුද්ගලයා අට දෙනා වෙනවා පින්වතුනි. අන්න බලන්නකෝ මේ ලෝක ධාතුවේ ශ්‍රේෂ්ඨම පුද්ගලයා අට දෙනා කොහෙද ඉන්නේ? සංඝ සමාජය තුල. කවුද ශ්‍රේෂ්ඨම පුද්ගලයා අට දෙනා? සද්ධානුසාරී ධම්මානුසාරී සෝවාන් ඵලය, සකෘදාගාමි මාර්ගය සකෘදාගාමි ඵලය, අනාගාමි මාර්ගය අනාගාමි ඵලය, රහත් මාර්ගය රහත් ඵලය. මේ උත්තමයන් අට දෙනා ඉන්නේ සංඝ සමාජෙ විතරයි. ඒක හොඳට තේරුම් ගන්න පින්නතුනි. මේ උත්තමයන් අට දෙනාට මේ ලෝකේ ශ්‍රේෂ්ඨ පුද්ගලයන් අට දෙනාට සත්‍රදේවියන් අයිති නෑ, සක්විති රජතුමා අයිති නෑ, මහා බ්‍රහ්මයා අයිති නෑ, රටේ රජතුමා අයිති නෑ. පින්නතුනි මහා බ්‍රහ්මයාටත් වඩා ශ්‍රේෂ්ඨ පුද්ගලයන් අට දෙනා ඉන්නේ ඔබේ පන්සලේ පින්නතුනි. ඒක තේරුම් ගන්න. විසා සුන්දර ශාසනයන්ට බුදුරජාණන් වහන්සේ පනවල තියෙන්නේ. නමුත් ඒ ශාසනේ අපි ශාසනේ හැටියට නෙමෙයි ගන්න පින්වතුනි. අපි බාහිර දේවල් හොයාගෙන යන්නේ. අහවල් හාමුදුරුවෝ අහවල් හාමුදුරුවෝ අහවල් හාමුදුරුවෝ අහවල් හාමුදුරුවෝ කියලා. ඉතින් අපි සෑම වෙලාම තෘෂ්ණාව නිරෝධය කරන්න උත්කනදී අපි රූපය කෙරෙහි තෘෂ්ණාව ඇති කර ගන්නවා. වේදනා සංඥා සංකාර විඥාන කෙරෙහි තෘෂ්ණාව ඇති කර ගන්නවා. පින්වතුනි තෘෂ්ණාවේ ලෝකෙට යන්න දෙන්නේ. කල්ප විනාශයක් අහවර වෙලා යම් දවසක නැවත නැවුම්ම ලෝකය ගොඩනැගුණු දවසේ පටන් පින්වතුනි ආයිමත් තෘෂ්ණාවමයි වැඩෙන්නේ. පින්වතුනි තෘෂ්ණාවමයි වැඩෙන්නේ එදා පටන් ගත්ත තෘෂ්ණාව පින්වතුනි පදංග වෙලා පටිච්ච සමුප්පන්නෝ පින්වතුනි අපි අරගෙන ඇවිල්ලා තියෙනවා. ඒ නිසා කරුණා කරලා ලෝකේ ජීවත් වෙන ශ්‍රේෂ්ඨ පුද්ගලයන් අට දෙනා ඉන්නේ මේ සංඝ සමාජයේ. පින්වතුනි ඒ ශ්‍රේෂ්ඨ පුද්ගලයන් අට දෙනා නිසා පින්වතුනි ඒ ශ්‍රේෂ්ඨ ගුණයන් නිසා මේ ලෝක ධාතුවේ ඉන්න පුණ්‍ය කෙත බවටපත් වෙන්නේ මහා සංඝ රත්නයයි. පින්කෙත ඔබ මේ මුසලක් වගා කළොත් මුසල් 10ක් ඔබට ලැබේ. මුං කිලෝ එකක් වගා කළොත් මුං කිලෝ 10ක් ඔබට ලැබේ. හේතු ඔබ මහා සංඝ රත්නයට බත් හැන්දක් පූජා කළොත් මරණාසන්න මොහොතේ ඔබට ඒ බත් හැන්ද සිහිපත් වුණොත් කල්ප ගානක දිව්‍ය සැපයක් නියතයක් මයි. පින්නතුනි මහා පුණ්‍ය කෙත පොඩි දෙයක් වපුරලා මහා අස්වැන්න ගන්න පුළුවන් ශ්‍රේෂ්ඨම පුණ්‍ය කෙත සංඝයා. නිසා පින්වතුනි දෙවියන් බ්‍රහ්මයන් වඳිනවා සංඝයාට. පින්වතුනි මේ සංඝයාගේ සුපටිපන්න උජුපටිපන්න ඥායපටිපන්න සාමිච්චපටිපන්න ගුණේ. නිසා පින්වතුල්ලා දක්ෂ වෙන්න පින්වතුනි සංඝයා කියන අර්ථය තුලින් ඔබ සංඝයා බවට පත් වෙන්න. ඔබ තාම ගිහි ජීවිතය තුල ගත කරන්නේ බුදුරජාණන් වහන්සේ මේ සංඝයා සංඝයා හැටියට දකින්න කියන්නේ වෙන බාහිර දැක්මන් තුලට නම් යන්න නම් එපා පින්වතුනි. සද්ධාව දුර්වල වෙන්න දුර්වල වෙන්න සංඝයා සුපටිපන්න උජුපටිපන්න ඥායපටිපන්න සාමිච්චපටිපන්න ගුණයන්ගෙන් නෙමෙයි දකින්නේ. මං කිව්ව දැන් සංඝ සමාජයේ වැරදි අද තියෙන දෙයක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ වැරදි කළා වූ භික්ෂූන් නිසාමයි විනය කාරණා 220ම පනවන්නේ. එනං එදා සංඝ සමාජයත් අද සංඝ සමාජයත් ලොකු වෙනසක් නැහැ පින්වතුනි. ඒ නිසා ඔබ දක්ෂ වෙන්න සංඝ සමාජයේ වැරදි තිබ්බදෙන් ඒවා මං වැරදි කළොත් මට වෙන දේ මං දන්නවා ධර්මානුකූලව පින්වතුනි. මං මෙතන ඉඳන් ඔබට බොරුමක් කළොත් මං දන්නවා මට කල්පයක් මං බොරුවෙක් වෙනවා කියලා මං දන්නවා පින්වතුනි.
මේක ධර්මයක් තේරෙන මම මෙතන ඉඳගෙන ඔබට බොරුවක් කිව්වොත් කල්පයක් මං ගොළුවෙක් වෙනවා කියලා ඔබ දන්නවා නිසා බොරු කිව්වා කියලා කවුරු ඔබ බය වෙන්න එපා ශාසනයේ කෙලසුමා කියලා ඔබ බය වෙන්න එපා දේවදත්ත හාමුදුරුව බුදුරජාණන් වහන්සේට ගල් පෙරලද්දී සංඝ වේදයන් කරද්දී කිව්වා ඇහුවේ නැහැ පින්වතුනි අවවාද කළා ඇහුවේ නැහැ බුදුරජාණන් වහන්සේ නිදහසේ යන්න දුන්නා කොහට යන්න දුන්නේ අකුසලයේ කරා අවසානයේ දේවදත්ත නැවතුනේ අවීචි මහා නිරේ එනිසා දේවදත්ත කරපු වැරදි වලට අපි ගැටෙන්න ඕනේ නැහැ අපි බණින්න ඕනේ නැහැ එනිසා මේ මොහොතේ සංඝ සමාජය තුල යම් කෙනෙක් විනය අවිනය කරනවා නම් අවිනය විනය කරනවා නම් යම් කෙනෙක් ධර්මය අධර්මය කරනවා නම් අධර්මය ධර්මය කරනවා නම් ඔබ කලබල වෙන්න එපා ඔබ කලබල වෙන්න එපා ඔබ විවේචනය කරන්න යන්න එපා අකුසලය අකුසලය කරා යන්න දෙන්න අකුසලය අකුසලය කරා යන්න දෙන්න නිවයන් 132ක් තියෙනවා පින්වතුනි ඔබට තියෙන්නේ ධර්මය තුලින් ධර්මය ගන්න ඔබ ධර්මය තුලින් අධර්මය ගන්න එපා එනිසා නිරතුරුව මේ තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව නිවැරදිව ඇති කර ගන්න පින්වතුනි චතුරාර්ය සත්‍ය කෙරෙහි නිවැරදි දැක්මයි තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව ඔය වෙන දේවල් නම් ශ්‍රද්ධාව ඇතුළේ සාසනයේ හැටියට ගන්න එපා පින්වතුනි ඔබ ශ්‍රද්ධාවෙන් බැහැර වෙනවාමයි ශ්‍රද්ධාව අරසා දුර්ලභ දෙයක්